constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා නිල සංචාරයේ වැදගත්ම දිනය අදයි. අග්‍රාමාත්‍යවරයා අද උදෑසන නවදිල්ලි නුවරදී ආරම්භ වූ පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයටද සහභාගී වුණා. සයිබර් අවකාශ ගෝලීය සමුළුව අද නවදිල්ලි නුවර ඉරෝ සිටිහිදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර ඒ සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා. ලෝකේ රටවල් 135ක් නියෝජනය කරමින් දස දහසකට අධික නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගී වනවා. ඉන්දිය රජය විසින් ජනතාවට පිරිනමන යුමං හෙවත් නවයුගේ රාජ්‍යපාලනය පිළිබඳ ඒකාබද්ධ ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදීමද මෙහිදී සිදු කෙරුණා. සයිබ අවකාශයේ අද තොරතුරු දැනුම ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගයක් වෙලා තියෙනවා. මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. අපි විපක්ෂයේ ඉන්න කාලේ අපිට අන්තර්ජාල අවහිර කිරීම සහ සීමා පැනවීම ඇතුළු දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුහුණ පෑමට සිදු වුණා. අපි බලයට පැමිණීමෙන් පසු අන්තර්ජාල භාවිත කිරීමේ නිදහස තහවුරු කළා. When we came to power, we made good on our promise to ensure freedom to use the internet. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වී ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්තුවා. නවදිල්ලි නුවර හයිදරාබාද් මන්දිරයේදී මෙම හමුව සිදු වූ අතර ඉන්දියා අග්‍රාමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා ඉන්දියා හවුල් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා දැනට මතුවී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කරගත හැකි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. එහිදී දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරලීම සඳහා අභ්‍යන්තර දේශපාලන පීඩනයන් මැදේ වූද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන අතිවිශාල සේවය ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. කොංග්‍රස් පක්ෂ නායික සෝනියා ගාන්ධි මහත්මිය හමුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාරයේ නිල කටයුතු අවසන් වීම නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු රැගෙනීමේ අරමුණින් සමුගන්නාමා දර්ශන රංග, අමිත් අසංක සහ උපාලි ජයසිංහ සමගින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට